අද අපි කතා කරන්න යන්නේ අධ්‍යාපනය. අධ්‍යාපනය, ටියුෂන්, තුර ජාත්‍යන්තර පාසල් මේ සියල්ල ගැන. අද අපිත් සමග එකතු වෙලා තියෙන ආචාර්ය තුෂාරි කෝරළගේ ඒෂියන් ග්‍රැම පාසල හා ගිගල්ස් ජාත්‍යන්තර පෙර පාසලේ විදුහල්පතිනිය හා ජාත්‍යන්තර පාසල් සංගමේ ලේකම්තුමිය. ඔබට අයබෝවන් කියනවා. අයබෝවන්. ඊළඟට අපිත් එකතු වෙලා දිලීප වන්නියාරච්චි අධ්‍යාපන ක්‍රමවේදයේ උපදේශක. අයබෝවන් කියනවා දිලීප. දැන් එක්කෙනෙක් විදුහල්පතිනිය. අනිත් කෙනා අධ්‍යාපන ක්‍රමවේදය පිළිබඳ උගන්වන කෙනෙක්. එම ඉස්සල්ලා මෙන්න විදුහල්පතිනියට මම ආචාර්ය තුෂාරිගෙන් මෙහෙම අහන්න. ඇත්තටම දැන් ඔබ පටන් ගත්තේ රජයේ ගුරුවරියක් විදියට. ඒ ගුරුවරියක් විදියට පටන් අරගෙන ඔබ එනවා ඔබේම ජාත්‍යන්තර පාසලක් පටන් අරගෙන ඒකේ විදුහල්පතිනිය වෙලා. ඇයි මේ එකපාරට රජයේ ඉගන්නන ගමන් ගොඩක් අයස රාජ්‍යයේ ගුරුවරියක් වෙන්න ඔබ මේ ජාත්‍යන්තර පාසල් ක්‍රමවේදයට එන්නේ? මම රජයේ ඉගැන්වූ අවුරුදු 14යි මාස 8ක් ගොඩක් පෙන්ෂන් එක බලාගෙන යන්නේ. මම පෙන්ෂන් එකට මාස 4ක් තිබිද්දි රැකියාවෙන් ගෙදර හිටියා. ඇත්තටම හරි මගේ විනෝදාංශයත් ඉගැන්වීම. නමුත් මම යන වේගයත් එක්ක මම කරන දේ ප්‍රයෝජනය ගැනීමේ අඩු ප්‍රවණතාවයක් තිබුණා ඒ රජයේ ගුරුවරයෙක් කළා ඉඳද්දි. ඔබ ඉගෙනු ඉංග්‍රීසි දැනුම? ඉංග්‍රීසි විෂය විදියට නේ? ඉංග්‍රීසි විෂය විදියට. ඊට පස්සේ මට හිතුණා දැන් මම මේ මීට වඩා මගෙන් දෙයක් දෙන්න පුළුවන් කියලා. මම ගුරු උපදේශක විභාගය ලිව්වා. ඒ ලියලා මම තමයි ඒකල්ම හිතන්නේ ලංකාවේම ලාබාල්තම වුණේ. ඒකෙන් තේරිලා කොළොන්නාව අධ්‍යාපන කොට්ටාශය කියන්නේ මුළු ලංකාවෙම වගේ ගත්තොත් ඔය කොළොන්නාව අධ්‍යාපන කොට්ටාශය ඒ කාලේ මීට අවුරුදු 20කට විතර කලින් ඉංග්‍රීසිවල තියෙන්නේ 15ක් 17ක් විතර මට්ටමක තිබුණේ. මම එතකොට පළාතේ උගන්න හිටියේ. මට ඕන නම් මේක ඉහළට දාන්න. ඉතින් මම මේ විභාගෙ ලියලා මම අපේ පළාතෙම මේ කොළොන්නාවෙම ගුරු උපදේශක වුණා. එතන ඉඳලා වැඩ කරනකොට ඒත් මගේ අරමුණට යන්න බෑ. ඒ කියන්නේ මර්ගෙන් ලොකු දෙයක් දෙන්න පුළුවන් දෙයක් ගන්න නෑ. ඒතර හිටන මේක ඉන්නලා මෙතන මම පල්ලෙනවට වඩා මේ පෙන්ෂන් එක අදිහා බලාගෙන මේක ගන්නවට වඩා මම මීට වඩා දෙයක් දෙන්න පුළුවන් කියලා තමයි මම මේ පෙර පාසලක් ආරම්භ කළේ. කියන ඔබ පාසලක් ආරම්භනේ පෙර පාසලක් විදිහට තමයි පටන් ගත්තේ. පාසලක් විදිහට. ඒකෙන් තමයි ඔබ මාස 4ක් තියලා සමහර අය පෙන්ෂන් එක ඉවරන කත් හිටියා. දැන් ඔබට අවශ්‍ය නැහැ කියලා ඔබේම දෙයක් පටන් ගත්තා. මගේම දෙයක්. ඔව්. ඒතර මේ පෙර පාසලද යන්නේ ගිගල්ස් කියලා පෙර පාසල තමයි ඔබ මුලින්ම පටන් ගත්තේ. ඒතර ඒෂියන් ග්‍රැමර් ස්කූල් එක කියන්නේ ඒක ගිගල්ස් වලින්ම තමයි පාසලක් ගියේ. නමුත් ළමයි ලොකු වෙනකොට මම ගිගල්ස් කියන නම දැම්මම පුංචි ළමයින්ගේ හිනාවක් තියෙන්නේ. ඔය හිනාව තමයි මම මුල් කරගත්තේ. මොකද මමත් හැම වෙලෙම හිනා වෙලා ඉන්න කෙනෙක්. චූටි ළමයිගේ හිනාව දකින්න දවස් පුරා මාසයි කඳුළු නෙමෙයි. ඒක නිසා. නමුත් ළමයි ලොකු වෙනකොට ගිගල්ස් කියන නම දැම්මේ ඒ ලෙවල්ස් වලට යනකොට ඕ ලෙවල්ස් යනකොට ළමයින්ට ඒ නම සුදුසු නෑ කියලා හිතලා තමයි. මොකද අපේ පාසල්ට ආසියානුගති වලින් ඉන්න පෝෂණය වෙච්ච පාසලක්. ඒක නිසා ඒෂියන් කියන එකත් ග්‍රැමර් පාසල් කියන්නේ සාමාන්‍යයෙන් ලෝකේ හොඳ අධ්‍යාපනයක් දෙන පාසල්. ඒ දෙක එකට මිශ්‍ර කරලා ඒෂියන් ග්‍රැමර් ස්කූල් කියන නම මම දැම්මේ.
කියන පෙරපාසලේ සිනහව මුසු අරගෙන ඉහළට යද්දි ආසියාවේ අර ධර්ම සාර ධර්මත් අරගෙන යන මේ ක්‍රමවේදය තමයි ඔබ හදන්න ඕනලා තිබේ. හරි. මම මෙහෙම එන්නම්කෝ දිලීප මම මෙහෙම අහන්න. බැංකු ශාස්ත්‍රයේ ඉඳගෙන එකපාරටම මේ අධ්‍යාපනය කියන මේකට මොකද්ද මේ මේ බැංකුවයි අධ්‍යාපනය අතර තිබ්බ සම්බන්ධතාවය? ඇත්තම හොඳ ප්‍රශ්නයක්. ඔබ තමා මේ ප්‍රශ්නේ ඉස්සලා මගෙන් අහන්නේ. මේ දෙකේ කිසි සම්බන්ධයක් නැහැ. අපි කිව්වොත් එහෙම මේක නිකන් හරියට මදුරු කොයිලුයි කැකිරි වගේ. ඉතින් මේ මම බැංකු ක්ෂේත්‍රයට එන්න කලින් සාමාන්‍යයෙන් මම අධ්‍යාපනය හදාරලා උසස් පෙළ කරලා මම වෙනපු සාන්ත ජොසෙෆ් විද්‍යාලය ඉගෙන ගත්තා. ඉතින් බැංකු ක්ෂේත්‍රයට එන්නේ කිසිම හසරක් දන්නේ නැතුව මම කොහෙද යන්නේ කියලා. සිහිනයක් මට තිබුණේ නැහැ. නමුත් මට මතකයි එක සැරයක් අපේ පාසලේ හිටපු ගුරුවරයෙක්ගෙන් මම අහනවා සර් මම කවුරු වුණොත්ද හොඳ කවදාරි දවසක. එතකොට සර් කිව්වා පුතා තත්වේ නෙමේ වඩා වැදගත් වෙන්නේ ඔබ මේ රටේ තියෙන මේ ලෝකේ තියෙන මොන ප්‍රශ්නේද විසඳන්න යන්නේ. දැවෙන එක ප්‍රශ්නයක් විසඳන්න ඒක තමයි කරන්න ඕනේ. ඉතින් මට ওই සර් කියපු දේ හරියට තේරුණේ නැහැ. ඉතින් මම බැංකු ක්ෂේත්‍රයේ ඉන්නකොට මම වයස අවුරුදු 40 ගණන් වලට කිට් වෙනකොට මේ සර් කියපු දේ මගේ ගුරුතුමා කියපු දේ මට තේරුණා. මොකද මම බැංකු ක්ෂේත්‍රය තුළ ඉතාමත්ම හොඳ වේතනයක් ලැබලා සියලු පහසුකම් ලැබෙනකොට මගේ හිතේ පොඩි දුකක් තියෙනවා, අඩුවක් තියෙනවා. මේ ජීවිතේ මොකක් හරි ලොකු අඩුවක් මගේ තියෙනවා කියලා. මට දැනුණා අර සර් කියපු දේ මේ රටේ තියෙන මේ ලෝකේ තියෙන ලොකු ප්‍රශ්නයක් විසඳන්න කියලා. මට හිතුණා ඒක නෝ විසඳා මගේ ජීවිතේ අවසන් වුණොත් එහෙම මගේ ජීවිතේ වැඩක් නැහැ කියලා. ඉතින් බොහොම මීට අවුරුදු 5කට විතර කලින් මම ගන්නවා දැඩි තීරණයක්. අවුරුදු 22කට පස්සේ බැංකු ක්ෂේත්‍රයෙන් මං අයින් වෙනවා. හැබැයි එහෙම යන්න හේතුවක් තියෙන්න ඕන. ඉතින් ඒකට මට ඇත්තටම පාදකුණේ මං ඇසුරු කරපු පොත්. ඒ පිටිපස්සේ මගේ හිටපු වීරයෝ රොබින් ශර්මා, නැපෝලියන් හිල් ඒ වගේ අය තමයි මගේ පිටිපස්සේ හිටපු අදෘශ්‍යමාන බලවේග. එහෙමයි මම මේ පැත්තට යොමු වෙන්නේ. දැවෙන ලංකාවේ තියෙන ප්‍රශ්නය අධ්‍යාපනය. ගුරුවරු තමන්ගේ කටයුත්ත හරියටම කරනවා. දෙමව්පියෝ තමන්ගේ යුතුකම හරියටම කරනවා. ඒ මැද්දේ හිර වෙලා ඉන්න දරුවාගේ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒක තමයි මම පටන් ගත්ත උදේ මගේ පළවෙනි සමීක්ෂණයේදී. එතකොට ඔබ යන ක්‍රමවේදය තමයි ඒ නමයක්ද ඒ හතරක්ද කියලා. දැන් ගොඩක් අය අහනවා දැන් ලංකාවේ ඇයි මේ ඒ නමයට ඒ හතරට දුවගෙන යන්නේ කියලා. මම ඒ ප්‍රශ්නේම ඔබෙන් අහන. අපිට ඕනේ ඒ නමේ හතරේ ළමයිද නැත්නම් අපිට ඕනේ සතුට තියෙන ළමයි? මං අහනවා දෙමව්පියන්ගෙන් ඒක නෙමෙයිද ඔබට ඕනේ? ඒ නමයක් නෙමෙයිද ඕනේ? ඒ තුනක් නෙමෙයිද ඔබේ දරුවට ඕනේ? ඒ හතරක් නෙමෙයිද උසස් පෙළදී සාමාන්‍ය පෙළදී ඕනේ? ඒ ප්‍රශ්නේදී ඒගොල්ලන්ගේ උත්තරේ අපි අවංක වෙන්න ඕනේ. හැබැයි ඔය දේ නැතුව කියොත් සුලෝෂනා අපේ ළමයි ජීවිතේ හිර වෙනවා තැන් තැන්වල. අපි දන්නවා මේ අධ්‍යාපන ක්‍රමය අපිට තාම ගැලපෙන්නේ නැහැ. ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමයට අපිට තාම යන්න බෑ. ඒක දැන අපිට සිද්ධ වෙනවා අපිට ක්‍රමය වෙනස් කරන්න බැයිලා ක්‍රමය තුලින් ගිහිලා දරුවන්ට ඒ ජයග්‍රහණය ලබා ගන්න සලස්වන්න. දැන් විදුහල්පතිනියක් විදියට ඔබේ පාසලේ ඉන්න පුළුවන් ඒ නමයක් ගත්ත ළමෙක් ඉන්නත් පුළුවන්. ඒ එකක්වත් අරගන්න නැතුව F එකකුත් තියෙන ළමෙක් ඉන්න පුළුවන්. හරි? එතකොට ඔබ බලන්නේ දැන් අර ගොඩක් වෙලාවට දැන් අර ප්‍රිෆෙක්ට් බැජ් එක දෙන්නේ දක්ෂම ළමයාටනේ නැත්නම් එක්කෝ දෙමව්පියන් හොද. දැන් ඔබ මේකට එකගයිද? මගේ පාසලේ පොඩ්ඩක් වෙනස්. මං කිව්වේ අර මට ශේෂ්ත්‍ර කරන්න බැරි. නමුත් මම මගේ මව ගුරුවරියක්. මම ඒ කාලේ යාගෙන් ඉගෙන ගත්ත දේවල් ඒ ඔක්කොමත් එක්ක මගේ පාසලේ ප්‍රිෆෙක්ට් බැච් එක තියෙන ළමයි ටික සලෝ ඇවිල්ලා ගත්තත් දකි එතන ඒ නමයයි නෑ. එතන ඉන්න අධ්‍යාපනයේ ඔක්කොම ලකුණු 15 ඉන්න ළමයි, ඒ කියන්නේ විශේෂ අවශ්‍යතා තියෙන ළමයි ඉන්න අධ්‍යාපනයේ එහෙම දරුවෝ තියෙනවා. නමුත් ඒගොල්ලන්ගේ යම් කිසි විශේෂ ගුණාංගයක් තියෙනවා මේ නායකත්වයට එන්න. ඉතින් ඒව බලලා තමයි අපේ පාසලේ ප්‍රයිස් ගිවින් එකටවත් ඒ ලකුණු 100 ගත්ත ළමයින්ට කවදාවත් අපි අපේ තියෙන ඉන්ටෙලිජන්ස් බැචස් අපි දෙන්නේ ප්‍රයිස් එකට. අපි ඒව ඒක ගන්න බෑ. කියන්නේ සිංහල භාෂාවට ලකුණු 100 තිබ්බ කියන අපේ ඉස්කෝලේ දරුවෙක්ට හම්බ වෙන්නේ නැහැ මේ ඒ ත්‍යාගය. එයා ඒකට සමගාමීව ඉස්කෝලේ තියෙන දේවල් කරන්න ඕනේ. ඒ කියන්නේ
සමබර වෙන්න ඕන අධ්‍යාපනයේද ක්‍රියාකා බාහිර ක්‍රියාකා දෙකම තිබ්බොත් තමයි ඒ යාට මේ අර නායකත්වය කියන මේක ලැබෙන්නේ. නායකත්වයට එහෙමයි අර ප්‍රයිස් ගිවින් එකේ තැන්ක ලැබෙන්නේ. තෝ එතකොට ඕක දෙමව්පියන් දකින්න නැද්ද? මොකද දැන් අපේ දැන් මොහු කිව්වා වගේ ගොඩක් වෙලාට දෙමව්පියන් දරුවන්ව හදන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවයක් ඔවුන්ගේ සිහිනයක් සැබෑ කරව ගන්න. ඒතර මෙච්චර ලකුණු 100ක් අරගත්තා මේ ළමයා මේක කරන්නේ නැහැ කියලා මේ ළමයා මෙයා කරන්නේ නැහැ කියලා දෙමව්පියන් මානසිකව වැටෙන්නේ නැද්ද? ස්කූල්ට එනකොට පළවෙනි දවසේ අපේ පාසලේ ග්‍රේඩ් 1 වලට බාර දෙනකොට මම මේ අපේ පාසලේ තියෙන හැම දෙයක්ම කියනවා. ඒ නමය බලාපොරොත්තු වෙන නම් මගේ පාසලට දාන්න එපා කියනවා. ඒ තුන ඉලෙවල් වලට බලාගෙන මගේ පාසලට දාන්න එපා කියනවා. මොකද මේ කීට වෙනස් දෙයක් මේකෙන් හදන්නේ ඕල් රවුන්ඩර් කෙනෙක්. ඒ කියන්නේ ඔක්කොම හොඳ වැලියුස් තියෙන හැම දෙයක්ම තීරුම් ගන්න. එලියට ගිය ගමන් රස්සාවට ෆස්ට් ඉන්ටර්වියු එකේදීම යන ඉන්ටර්වියු එක පාස් වෙන්න, එතනින් එහාට තමන්ගේ අධ්‍යාපනය හිනිපෙත්තටම ගෙනියන්න පුළුවන් දරුවෝ ටිකක් තමයි හදන්නේ. නැතුව මෙතනින් ගිහිල්ලා විශ්වවිද්‍යාලයක හිර වෙලා ගොඩක් ඉස්කෝලේකනි කරන්නේ එහෙම දරුවෝ නෙමෙයි. මොකද මමත් එහෙම නෙමෙයි. මගේ අම්මා ගුරුවරයෙක්ලා මට කවදාවත් කිව්වේ නැහැ යුනිවර්සිටි යන්න ඔයා ඉගෙන ගන්න ඕනේ පාඩම් කරන්න. නමුත් මම ඔක්කොම කර කර මම මගේ හැම ගෝල් එකකටම මම ඒ මගේ ඒ වයස් කාණ්ඩවල මම ඔක්කොම achieve කරගත්තා. ඉතින් මම අපේ පාසලේ දරුවන්ට හැම වෙලෙම කියන්නේ සිහින දකින්න, ඒ සිහිනට යන පාර හදාගන්න, අපි ගයිඩ් කරන ඕගොල්ලන්ගේ අතේ තමයි ඒක තියෙන්නේ කියන එක. හරි. දීපා, දැන් එයා ඒ නමය ගැන එයාත් දැවුවා කියනවා දෙමව්පියන්ට ඕනේ ඒ නමයක්. මට කිව්වේ මගේ ප්‍රශ්න ඔබ දැවෙන ප්‍රශ්නයකට පිළිතුරක් හොයන්න කියලා. ඔයාගාට මමත් දැකලා තියෙනවා දෙමව්පියෝ එනවා ළමයි අරගෙන ඇවිල්ලා මෙයා කරන. ඔයා කරන්නේ සිලබස් එක කියන එක නෙමෙයි, ඔවුන්ට පාඩම් කරන ක්‍රමවේදයක් කරන එක. මොකද ඇත්තටම කරන්නේ? ඔව්, ඇත්තටම මේ මම එකගෙනවා විදුහල්පතිතුමියත් එක්ක. ඇත්තටම විනය හදන්න සහ ඒ දරුවව පෝෂණය කරන්න නායකත්වයෙන් ඉපදිච්ච දා ඉඳලම ගොඩක් අය ලෑස්ති වෙලා ඉන්නවා. අධ්‍යාත්මික නායකයෝ, පාසල් ගුරුවරු වෙන්නෙම නැතිදේ පිළිබඳව මට ගැටලුවක් ඇති වුණේ. මම මගේ පුතාට පළවෙනි කඹුල් පාර ගහනකොට එයා පහවසරෙදී මං එයාට පාඩම් කරන්න කියලා මතක නැති දෙයක් තියෙනවා. එතකොට එයා කකුල පොළවේ ගහලා කියනවා ඔයා දන්නේ ගහන්න විතරයි, මතක හිටින ක්‍රමයක් කියලා දෙන්න. ඉස්කෝලෙන් කියනවා පාඩම් කරන්න කියලා. ඔයත් කියනවා මට මතක හිටින්නේ. එතනයි තමයි මට මම වෙනස් වෙන තැන. මේ ප්‍රශ්නෙම මට දරුවෙක් වෙලා ඉන්නකොට මටත් තිබුණානේ. අපි කොච්චර අසාධාරණද මේ දරුවට ක්‍රමවේදයක් කියලා දෙන්නේ නැතුව අපි දරුවන් කරනවා. බලාපොරොත්තු වුණා ඒ නමයා ඒ තුන ශිෂ්‍යත්වයේදී ලකුණු 185ක් රොයල් එකට දාන්න. අපි ඇයි මේ පිළිතුර දෙන්නේ නැත්තේ? එතනින් තමයි මම පටන් ගන්න. හැබැයි මගේ වැඩමුළුව මේ වෙනකොට අවුරුදු ඔන්ලයින් ඇත්තටම අපි කරගෙන යනවා අවුරුදු 1යි මාස 2ක් විතර මේ පවතින තත්ත්වේ නිසා මගේ වැඩමුළුවේ ඉන්න ළමයින්ට නායකත්වය තියෙනවා. නායකත්වය පුරුදු කරනවා. අපි හැමදාම උදේ 7:00 මාට visualization techniques කියලා session එකක් කරනවා හරියට විනාඩි 20යි. ඒකෙදි ඒගොල්ලන්ට මම කියලා දෙනවා යම්සි සිතුවිල්ල. අදකලේ non responsiveness කියන ගුණාංගය. අපි කොහොමද අපි හැම දෙයකටම ප්‍රතිචාර දක්වන්න ඕනේද? ප්‍රතිචාර නොදක්වීම අපි කොහොමද අපිව ආරක්ෂා කරගන්න දෙයක් හැටියට භාවිත කරන්නේ? ඉතින් අද ළමයි ඔක්කොම join වෙලා ඒක ඉගෙන ගත්තා විනාඩි 20යි. මගේ workshop එකේ ඉන්න ළමයින්ගේ ඉන්නවා පටන් ගන්න මේ ආමි ranks දීලා තියෙනවා. උසස්ම නිලධාරියා පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ හිමාෂා. එයා රිය ඇඩ්මිරල් හිමාෂා. ජීවිතේට ළමයට ලබා ගන්න බැරි මේ පොසිෂන් එක. ළමයා ඉන්නේ බොහොම මොටිවේට් වෙලා. විභාගෙට තව මාස 7යි තියෙන්නේ ඔලෙවල්. සිලබස් එක 10 අවසර 11 අවසර දෙකම ඉවරයි. ළමයා අනිත් පැත්තේ නායකත්වය ලබා දෙනවා. සිලබස් එක ගැන කියනකොට මේ ළමයින්ට එක අකුරක් එක වචනයක් මම උගන්වන්නේ නැහැ. මම කියන්නේ දෙමව්පියට මාගාවට එනකොට බලාපොරොත්තු වෙන්නත් එපා. ඒක මම කරයි. මම ගුරුවරයෙක් නෙමෙයි. ඒකට නිපුණතාවය තියෙන අය ඉන්නවා. හැබැයි ඉගෙන ගන්නේ නැතුව අය උගන්වන්නේ නැතුව ඉගෙන ගන්න ක්‍රමී තමයි මම දරුවන්ට කියලා දෙන්නේ. ක්‍රම 12ක් අපි භාවිත කරනවා. පුංචිම තැනේ ඉඳලා ළමයාගේ මානසිකත්වයේ තේරුම් අරගෙන අපි ළමයාට ටිකෙන් ටික මේ කරුණු ග්‍රහණය කරගන්නේ කොහොමද? හැබැයි එතනදී අපි දකිනවා ගොඩක් සම්බන්ධ වෙන්න, කතා බහ කරන්න, පරීක්ෂණ පවත්වන්න, පුරීක්ෂණ පන්ති කරන්න ඕන තරම් කාලෙ තියෙනවා. ඔබ කරන්නේ ගුරුවරයාට පහසු වෙන්න, දරුවට මතකයලා දෙන, දරුවව ඉගෙන ගැනීමට ආසා කිරීමක් තමයි ඔබ කරන්නේ. විදුහල්පතිනිය, දැන් ගොඩක් වෙලාට දැන් යන්නේ දැන් කොවිඩ් වලදී අපේ දරුවන්ව කොටු කරලා තියෙනවා
අර පරාර්ථකාමී කමින් ආත්මාර්ථකාමයට කියලා. ඉස්සර අපි බෙදාගෙන කාපු යාළුවොත් එක්ක එකට සෙල්ලම් කරපු අද දරුවෝ අද කම්පියුටර් එකක් හරි ෆෝන් එකක් හරි මැද්ද ඉඳගෙන අද සිලබස් ඉගෙන ගන්නවා මෙයා. මේ මානසිකත්වෙත් එක්ක මේ එන දරුවන් ආයි පාසල අරපු එන දරුවන්ව කොහොමද පාසලක් විදියට බාරගන්න ඔබ ලෑස්ති වෙලා ඉන්නේ? ඇත්තටම අපි මමයි මෙතුමයි ඉස්සල කතා කරගෙන හිටිය ඔය ගැන. ලොකු ළමයින්ට වෙනකොට ඇත්තටම ඒගොල්ලන්ගේ ළඟ මොනාහරි තියෙනව ඒගොල්ලෝ ඉගෙන ගත්ත දේවල්. නමුත් මෙතෙන්දී මේක වැඩිපුරම මේකෙන් පීඩා විඳින්නේ පෙර පාසල් දරුවන් සහ ග්‍රේඩ් 1 2 ඉන්න දරුවන්. මොකද ඒ වයස් කාණ්ඩවල අපිට අපි උගන් වැලියුස් කියන දේ. වැලියුස් ටික නැතුව අපිට බිහේවියර් ඇන් ඇටිටියුඩ්ස් හදන්න බෑ. ඔය දෙක ගෙනියන්නේ මේ වැලියුස් එක. මේ වැලියුස් දෙන්නේ කොතනදද? පෙර පාසල සහ ප්‍රයිමරි අවධිය. අපි ගත්තොත් මං හැම වෙලෙම පෙර පාසල කියන එක ගැන කතා කරනකොට මං කතා කරන්නේ ඒක තමයි අර ගෙදර කත්තිවරම දානවා වගේ. ඕක ස්ට්‍රොංග් වුන් නැත්තම් බිත්‍රි කඩන් වැටෙනවා. ඊට පස්සේ අර දරුවෙක් මාස 3 ගර්භාෂයේ ඉන්න කාලේ වගේ තමයි මේ පෙර පාසල ඇත්තට පාසලක වටිනාකම තියෙන එකනේ. පෙර පාසල කියන්නේ අර අපි උගන්නන මේ විභාග පාස් වෙන එක නෙමෙයි, දරුවව සමාජගත කිරීම. සමාජගත කිරීම. දරුවෝ එතන ඉගෙන ගන්න ෂෙයාරින් අනික් ළමයාට රෙස්පෙක්ට් කරන්න ඉගෙන ගන්නවා. දරුවට මොන හරි කළා achieve කරන්න රෙසිලියන්ස් ඉගෙන ගන්නවා, කෙයරින් ඉගෙන ගන්නවා, රෙස්පොන්සිබිලිටීස් ගන්න. ඒව ඉගෙන ඔය ඔක්කොම දෙන්නේ එතනදී. මේ ඒක තමයි මේ දවස්වල නැති වෙන්නේ. ලොකු දරුවෝ ඒක අරගෙන ඇවිල්ලා ඒගොල්ලම තියන්නේ අපිට ආපහු ඉතින් ඇවිල්ලා පොඩ්ඩක් ඩිසිප්ලින් කළා. ඒගොල්ලන් වේ ට්‍රැක් එකට ගන්න එක. නමුත් අරගොල්ලන් වේ ට්‍රැක් එකට ගන්න ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒකේ ඒ කාලෙදි හැදෙන ටික ආපහු අපිට ඉන්ජෙක් කරන්න බෑ. ඒකයි අද අපි දකින්නේ විශ්වවිද්‍යාල කොච්චර දේවල් දකින්නවද. ඇයි ඒ ඉගෙන ගත්ත ළමයි 3 years අරගෙන විශ්වවිද්‍යාලය ඇවිල්ලා තියෙන්නේ? ඇයි ඒගොල්ලන්ට දරා ගැනීම ශක්තිය නැත්තේ? ඇයි ඒගොල්ලන් රෙස්පොන්සිබිලිටි එකක් ගන්න බැරි? ඇයි ඒගොල්ලන් මේව තේරෙන්නේ නැත්තේ? ඇයි අර අර ෆවුන්ඩේෂන් එකේ වැරද්ද? ඒක ඇත්ත. දැන් මේ මම ළඟදි ගියා දරුවන්ගේ මේකකට යම්කිසි දෙයක් දුන්නම දරුවෝ දෙන්නෙක් විතරයි මට ස්තුතියි කිව්වේ. ඉතින් මම ඒ වෙලාවේ ළමයි ඔක්කොමල්ලා හිටියේ ග්‍රේඩ් 2 ග්‍රේඩ් 3 විතර. අත්තිවාරමේ මොකක් හෝ ප්‍රශ්නයක් තියෙනවා. ඇයි අද උන් ඉගෙන ගන්නේ, අද උගන්වන්නේ යන්නේ මේක කොළ පාඩද, මේක රතු පාඩද, මේක ෂේප් එක මිසක් දරුවන්ට අර ඉන්ටර්නෙට් එකේ හරි උගන්වන්නේ පුතේ කියන්නේ තැන්ක් යූ කියලා. පුතේ මෙයා මේ අර අනිත් කෙනාට ඔබව හඳුන්ලා දෙන්නේ. ඒ සිස්ටම් එක නැහැ. මේ කොරෝනාත් එක්ක අද අපිට ආයිත් අන්ධකාරු දරුවන් තොගයක් අපිට එළියට එයිද කියන ප්‍රශ්නේ තියෙනවා. ඔක තේරුම් ගන්න ගොඩක් අය. ඇයි කියන එක දන්නේ නැහැ. ගොඩක් අය තේරුම් ගන්න හිතන හැමෝගෙම හිතේ මේකෙන් හැමෝම බලන්නේ අධ්‍යාපනය ගැන විතරයි. එතනින් එහාට කොහෙද ඊට පස්සේ අපි දරුවන්ට බයින වැලියුස් නේ අම්මල ටික එල්ඩර්ස් හෝම් වල දානවා, අම්මලව සලකන්නේ නැහැ කියලා අපි බයිනවා. දරුවන්ට පැනල වැඩක් නැහැ. මේ 18 වෙනකල් මේ දරුවන්ගේ හැම දෙයක්ම හදන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන් වැඩිහිටි අපිට විතරයි. ප්‍රධාන ගෙදර අම්මයි තාත්තයි. එතනින් මේක පටන් ගන්න. ඊට පස්සේ ගුරුවරයා. ඉතින් අපිට දැන් අර ඔතන ඉඳලා එන දරුවව, පාසල්ට එන දරුවව අපිට හරි අමාරු වෙනවා ටික කලක් ඒක හදන්න. නමුත් ඇත්තටම මම චුට්ට මගේ ඉස්කෝලේ ගැන කිව්වොත් අපි අර අවුරුද්ද කැලෙන්ඩර් එකේ තියෙන අපේ ප්‍රොජෙක්ට්ස්වත් අපි නැවැත්තුවේ නැහැ. අපි ඔක්කොම අපේ ලියෝ ක්ලබ් එකෙන් කරන වැඩ ටික, ඉන්ටරැක්ට් ක්ලබ් එකෙන් කරන වැඩ, ඉස්කෝලෙන් කරන සෝෂල් රෙස්පොන්සිබිලිටීස්, ළමයින්ගේ ඒව හැම දෙයක්ම අපි මුහුණු ආවරණයත් එක්ක මේ හැම දෙයක්ම 1 meter ඩිස්ටන්ස් තියාගෙන හැම දෙක අවශ්‍ය ඒගොල්ලෝ කරන අනික් ඉස්කෝල වලට කරන ඩොනේෂන්ස් වලට එකතු කරන දේවල් මේ හැම ප්‍රොජෙක්ට් එකක්ම අපි කරගෙන ගියා. භක්ති දැන් භක්ති ගීතට ලෑස්ති වෙනවා. මේද කොන්සර්ට්ද ගිය අවුරුද්දේ 13ක් කොන්සර්ට්ස් කළා. ඒ ඔක්කොම ළමයි ගෙදර ඉඳන් ප්‍රැක්ටිස් කළා. ඒගොල්ලෝ අර වගේම කැමර එකක් ඉස්සරහා ඒක හදලා කරලා එව්වා. අපි ඒක දැම්ම ඔය වගේ. ඉතින් මේක අපි අධ්‍යාපනය විදිහට අපි දැනගන්න ඕනේ කොහොමද අපේ පාසලේ දරුවන්ට මේක දෙන්නේ ආපහු මේගොල්ලෝ ආවහම මම්මුලා නොවෙන්න කියන එක. ඉතින් ඒක අපේ වගකීමක්. හරි. දිලීප දැන් ඔයත් ඉගෙන ගත්තේ අපේ ක්‍රමවේදයට පාසලට ගිහිල්ලා දැන් ඔයයි ක්‍රමවේදය වෙනස් කරලා දරුවන්ට උගන්වනවා මතක ශක්තිය මේවා කර. දරුවන්ගේ මතක ශක්තියත් එක්ක දැන් අපිට දරුවන් කියන්නේ දරුවන් ගොඩක් වෙලාට කියනවා මනෝවිද්‍යාත්මක දරුවන්ගේ හැම දෙයක්ම මෙයා වෙන්නේ චර්යාවානුව. කියන්නේ ඔවුන්ට ඒක වදින්න ඕන හිතට වැදුනම තමයි ඒක ඇතුළට ගිහිල්ලා ඒක පුරුද්දකට තමයි යන්නේ.
දැන් මේ එන දරුවෝ දැන් හරි ක්‍රමවේදී ඉගෙන ගත්තා මතක ශක්තිය ඉගෙන ගත්තා කියමු. ඒ නමේ ඒ හතර ගත්තා කියමු. මේ දරුවන්ගේ ජීවිතේ අපි උගන්වන්නේ දිනන්න විතරද? පරදෙලා ඒ පෙරදිමත් එක්ක ජීවිතේට මුණ දෙන්න උගන්වන්න බැරිද ওই ක්‍රමවේදයට? අනිවාර්යයෙන්ම පුළුවන් ඒක. මගේ ආයතනයේ නම Born to Win. ඉපදුනේ දිනන්නම. පරදින්න කිසි කෙනෙක් ඉපදිලා නැහැ. එතකොට පරාජයක් කියලා කියන්නේ බොහොම తాවකාලික තූතැන්නක් එහෙම නැත්නම් අධ්‍යාපන මේ පාඩමක් ළමයට මේ දිනන්න යන ගමනේදී හැම ළමෙක්ම දිනන්න තමයි ඉපදිලා තියෙන්නේ. දැන් ඔබතුමා අහපු පළවෙනි ප්‍රශ්නේදී ඔබ දෙපළම ඔබ මහාචාර්යවරියක් මෙතුමින් ආචාර්යවරියක්. ඔය දෙකම මට නැහැ. මම හිතනවා මම කියලා දෙන මේ පාඩම් කරන ක්‍රමය මට ඒ කාලේ තිබුණා නම් මම සමහර වෙලට ඔබතුමීගේ මට්ටමට ඔබතුමීගේ මට්ටමට ළඟා වෙලා කියලා මට හිතෙනවා. ඒක මගේ සීනියක් හැටියට ඒ කාලේ තිබුණා. නමුත් මට දැනුණා මම ඉගෙන ගන්න එච්චර දක්ෂ කෙනෙක් නෙමෙයි ඒ කාලේ. එතනදි මම ඔබ නිවැරදි කරන්න ඕන. මමත් එහෙම ඉගෙන ගැනීමෙන් මමත් ක්‍රීඩාවට මං හිතනවා අර ඒක ජීවිතේ ඉගෙන ගැනීමත් එක්ක එන්නේ අපි පහ වුණාම කියලා. කියන්. ඔව්. එතකොට ස්තුතියි ඒකට. ඉතින් මේ මේ දරුවෙක්ව ඉගෙන ගැනීමට විතරද යොමු කරන්න ඕන? පරාජය අපි උගන්වන්න ඕනේ නැද්ද අනිවාර්යෙන්ම? මගේ ළමයේ මේ මට පහුගිය ටිකේ වෙච්ච දේවල් තමයි කියන්න වෙන්නේ ඔන්ලයින්. නැත්තම් මම පාසල් වලට ගිහිල්ලා තමයි වැඩසටහන් කරන්නේ. ළමයි 200ක් විතර දාලා ඉවරලා වැඩමුළු කරනවා. අපි දන්න දෙයක් තමයි පන්තියේ ළමයි 40ක් ඉන්නකොට. ඒ 40න් 5ක් අතිසාර්ථක වෙනකොට 35ක් අඬනවනේ හිත ඇතුලේ. දෙමව්පියෝ රිපෝට් කාඩ් එක අරන් යන්න එන්නේ පුළුවන් නම් ඒක නැවිත් ඉන්න. 88ක් ගෙදර. ගෙදර ඉන්නේ අසමත් හින්දාද? විශ්වවිද්‍යාල නැති හින්දා. එතකොට ඒක ඇත්ත. ඔය පාසල කියද්දි මගේ පුතාටත් ඔය දේ වුණා. මට ඇවිල්ලා කිව්වා මේවා ගෙදර තියාගන්න වා සල්ලි වියදම් කරන එක වැඩක් නැහැ. මේ ඕ ලෙවල් පහුව පාස් වෙන්නේ නැහැ කියලා. මං කිව්වා මට ඕ ලෙවල් පාස් වෙන්න නෙමෙයි උනේ. විභාගෙට මුහුණ දෙන හැටි ගන්නුත් ඇති කියලා. අන්න ඒ ක්‍රමවේදේ අපිට පුළුවන් නම් ගන්නන්න. මං හිතනවා ලෝකේ ගොඩාක් වෙලාට අද දරුවෝ මොකද අද ඒ ලෙවල් රිසල්ට්ස් ආපු වෙලාවේ මොනෝ හේතුවකට හෝ සමහර වෙලාවට ගොඩක් වෙලාවට වෙන්නේ දිවිනහ ගැනීම. අද ශිෂ්‍යත්ව විභාගයේ ඕ ලෙවල් විභාගයත් එක්ක දිවිනහ ගැනීම වෙනවා. මේ ක්‍රම මේ ඉගෙනුම් ක්‍රමය වෙනස් කළ යුතු නැද්ද ලංකාවේ? මම ඔබ දෙපළට මේ ප්‍රශ්නේ දානවා. ඇයි අපේ දරුවෝ රිසල්ට්ස් එන දවසට දිවිනහ ගන්නෙ? දෙමව්පියෝ ඇයි ඒ රිසල්ට්ස් වෙනුවෙන් දරුවන්ට බැන වැදිලා දිවිනහ ගන්නෙ? ඇයි අපි මේ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ජයග්‍රහණය කරන දරුවෝ විතරක් සමාජගත කරන්න? මේ ප්‍රශ්නේ ඔබ දෙපළටම මම යොමු කරන උත්තරයක් දෙන්න මට. ඇත්තටම මෙතනදී වෙලා තියෙනවා අපි පාසල් වගේක් හදලා තියෙනවා. අපි ගත්තොත් අපේ පාසල පවා අපි ඕ ලෙවල් වලට A9 දෙන ළමයව දැහැගන්න පාසල් බලාගෙන ඉන්නවා. අර පුංචි දුප්පත් ඉස්කෝලේ ශිෂ්‍යත්වේ පාස් කරපු ළමයව දැහැගන්න ඉස්කෝල බලන් ඉන්නවා. රජයත් මේ හැම රජයක්ම අපේ ක්‍රමවේදය අනුව මේ දරුවන්ව මෙහෙම කළා. අර අපි ලස්සන්ට හදපු දරුවව මෙහෙම කළා ශිෂ්‍යත්වයෙන් පූජා කරනවා. ඒතර ඒ පාසල් ටිකට විතරයි නේද මේ A9යි A3යි දෙන්න පුළුවන්? ඒතර අපේ පාසල් කොහොමද මේ A9 A3 දෙන්නේ? ඇයි අපේ ඉන්න අර එහෙම කරන ළමයි ටික ඔක්කොම අතන ගිහිල්ලා? දරුවංග ගත්තොත් හැම දරුවගේම අධ්‍යාපනය ඉගෙන ගන්නකොට අධ්‍යාපනය එක මට්ටම නෙමෙයි. හැම දරුවගේ විශේෂ හැමෝටම තියෙන දක්ෂතා. හැම ළමයටම එයාට මේ ඉගෙන ගන්න බෑ කියලා ගණන් බෑ කියලා එයාට හිස්ටි බැරි වෙන්න විදිහක් නැහැ. හිස්ටි බැරි ළමයට ගණන් බැරි වෙන්න විදිහක් නැහැ. ඒක නෙමෙයි අධ්‍යාපනය කියන්නේ. එයාට එයාගේ පාර එයාගේ ඕ ලෙවල් වල ගණන් ෆේල් වෙච්ච ළමයා ඊට පස්සේ අමාරුවෙන් හරි S1ක් දාගෙන හරි S1 නැතුව ගෙනියන්න පුළුවන් නම් ඒ ලෙවල් වලට යරි ජියෝග්‍රෆි එයාගේ වෙන සබ්ජෙක්ට් තුනක් හරි එයාගේ හරි ඉන්ටෙලිජන්ස් එක බලලා දුන්නොත් එයාට 3A සරයි යුනිවර්සිටි යන්න පුළුවන්. අපේ මේ ක්‍රමේ වැරදි. ඒකමත් ඉන්නවා ගණන් ඕනේ. ගණන් ඕනේ ඒකත් තියෙනවා. ඒක දෙන්න පුළුවන් විදිහ තියෙනවා. ගණන් උගන්වන්න හැමෝටම බෑ. ගණිතය උගන්වන්න පුළුවන් ටික දෙනාට. ඉතින් එහෙම දරුවව අගයන්න අනික ඉතුරු වෙනවා. ඊට පස්සේ නම යන්නේ අර පාසල්වලට. හැම පාසලක්ම හැම අම්මෙක්ම සිහින දකින්න. ඉතින් අර මුළු රටම කතා වෙන මේ A9ටයි A3ටයි විතරයි. අනික S3 මම මෙතුමට අතන කතා කරනකොට කිව්වා මගේ පළවෙනි අපොයින්ට්මන්ට් එක මම අවුරුදු 20 ගියපු ඉස්කෝලේ ඔක්කොටම F ගත්ත ළමෙක් මගේ විෂය විස්තරක් S ගත්තා. S1යි. එච්චරයි ආස කළේ.
අද වෙනකොට දෝහ කටාවල එයා කන්ඩිෂන් එන්ජිනියර් කෙනෙක් මේ S එකෙන් එන්ජිනියර් කෙනෙක් වෙලා ඉන්නේ. එයා යටතේ 478ක් ටෙක්නීෂියන්ස්ලා වැඩ කරනවා. කොහොමද එයා මේ O level S එකෙන් විතරක් එන්ජිනියර් කෙනෙක් උනේ? ඒ මොටිවේෂන් එක යට ආපෝ. හැමෝගෙම දක්ෂතාව තියෙන ඒක තෝරගෙන ඒක හොයලා මේ ගමනේ යනවා නම් හැමෝගෙම මේ දක්ෂතාවය අගය කරනවා නම් ඔයාට මුකුත්ම බෑ නං සබ්ජෙක්ට් නම් ඕන ඩ්‍රම් එකක් දෙන්න යා ඩ්‍රම් එක ගහයි. ඒතර අපිට තියන්නේ ආවේ ෆීල්ඩ් එකෙන් ගෙන යන්න. ගෑන් ළමයි මැහුමක් දෙන්න කේක් හදන්න කියලා දෙන්න. එයා ඒකෙන් ඉහළට මෙයයි. ඕකට ඒ තුනේ ඒ නමේ අවශ්‍ය නැහැ. ওই ටිකට හරි ජීවිතේ ජය ගන්නට අවශ්‍ය වෙන්නේ ආසාව හා කැමැත්ත පමණයි. මේ මොටිවේෂන් එක පාසලෙන් ගෙදරින් හැමෝගෙම වෙන්න ඕනේ. ඔබගේ අදහස මොකද්ද? මේක මම අවසන් කරන්න මට ඉන්තික වුණා. ඔව්. ජයග්‍රහණය කියන්නේ කීප දෙනෙක්? අතිසාර්ථක වෙන්නේ කීප දෙනෙක්? ගොඩාක් අය අඬනකොට එක්කෙනෙක් දෙන්නෙක් අපි පෙන්වනවා මෙයා ජයග්‍රහණය කළා කියලා. දැන් මෙතුමිගේ පාසල. ඔව්. මෙතුමිගේ පාසලේ එක පුද්ගලෙක් S එකකින් ජයග්‍රහණය කෙරුවා. ඇයි ඒ? මෙතුමිගේ පන්තියේ ඉන්නද ළමයි 40ක්. එක්කෙනයි එහෙම ගියේ. හැබැයි යා අධ්‍යාපනයේ බොහොම පහළ පන්නරම හිටපු පුද්ගලෙක්. ඒතකොට එයාව එතෙන්ට ඇරි මෙතුමියනේ. එතකොට මෙතුමිය විතරද මේ පාසලේ හිටියේ? ගුරුවරයා වෙනස් වෙන්න ඕන කොන්දේසි විරහිතව. එතනයි මම ඉන්නේ. දෙමව්පියනුත් වෙනස් වෙන්න ඕන. දෙමව්පියෝ පිළිගන්න ඕන දරුවගේ දක්ෂතා තියෙන්නේ ලකුණු වලින් පමණක් නෙමෙයි කියන එක. අද කතා කරේ අධ්‍යාපනය පිළිබඳව. ඒ වගේම අපි චර්යාව පිළිබඳවත් කතා කරා. ඒ වගේම ජීවිතයට වටිනාකම් තියෙන්නත් කිව්වා. මොන් දෙපළම ආවේ එකම අදහසකට අන්තිමට. ඒ අදහස තමයි දරුවන් වෙනස්, දක්ෂතා වෙනස්, ආසාවන් වෙනස්, හැකියාවන් වෙනස්. එහෙනම් දරුවන් වෙනස් විය යුතු නැත. වෙනස් විය යුත්තේ දෙමව්පියන් ගුරුවරුන් හා ක්‍රමවේදයයි. අපි ලෑස්තිද අපේ දරුවන්ගේ සිහිනවලට යන්න ඉඩක් දෙන්න? මෙයයි අපි ඇසිය යුතු ප්‍රශ්නය. ඔබ දෙපළටම මම ස්තුති කියනවා. මම හිතනවා ඔබ දෙපළ වගේ තවත් ගුරුවරු හිතයි, දෙමව්පියන් හිතයි අලුත් ක්‍රමවේදවලට අපේ රටේ අධ්‍යාපනය වෙනස් වෙයි, අපේ දරුවන්ට මේ තින ආතතියෙන් මිදිලා ඉහළටම යන්න ලැබේ කියලා. බොහොමත්ම ස්තුතියි. Let's begin.